කමර්ෂල් බැංකුවේ පවර් බෝනස් එකේ මනි සේවිංස් කරන්න. අපේ සමාජයේ හුඟක් අය කටයුතු කරන්නේ හුඟක් වෙලාවට වෙළඳ ප්‍රජාව. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ආර්ථිකය තමයි වැදගත්ම දේ. අද ලංකාව ඉන්න දිශානතිය දිහා බලලා විශාල වශයෙන් ඔවුන් කැමැත්තෙන් ඉන්නවා අතිගරු ජනාධිපතිතුමාගේ මේ වැඩපිළිවෙල පිළිබඳව, ඒ තුලින් ඇති කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳව. ඒ ප්‍රගතිය තුල ඔවුන් සියලු දෙනාම කල්පනා කරනවා මේ වෙලාවේ වතාවක් නෙවෙයි දෙවතාවක්. ජනාධිපතිතුමා හඩා වැටිච්ච ආර්ථිකය ගොඩනගලා ඔප්පු කරපු නායක කාටත් බාර ගන්න බැරි කියපු අවස්ථාවක ජනාධිපතිතුමා බාර අරගෙන අදවන මේ தত্ত্বය යථා தত্ত্বයට පත් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අවුරුදු 45ට වැඩි දේශපාලන කරාට එතුමාට පළවෙනි වතාව තමයි අඹුන්නේ ජනාධිපතිකම. මේ අවුරුදු දෙකේ කරපු වැඩ ටික අපි කල්පනා කරනකොට අපිට තේරෙනවා මේ වගේ පුද්ගලෙක් අපිට නායකත්වයේ දීලා තිබුණා නම් අවුරුදු 10ට ඉස්සෙල්ලා මේ රට ගොම් දෙරට සංවර්ධන කරලා දිනු රටක් ඇතුළට පරිවර්තන. ඒ නිසා අපි මුස්ලිම් මන්ත්‍රීවරු අපේ ශක්තිය පාවිච්චි කරලා මුස්ලිම් ජනතාවගේ ඡන්දේ 60%ට වැඩිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ලබා දෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මෙතර හිටපු අමාත්‍ය SB නාවින්නද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබා දීමට තීරණය කර තිබෙනවා. විශිෂ්ටම වැදගත්ම ඒ වගේම මේ රට ගැන ආදරයත් තියෙන පුද්ගලික වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට උදව් කිරීම අපි හැමගේම යුතුකමක් බව මම දන්නවා. මේ මැතිවරණේ ජයග්‍රහණ කරවීමට එතුමා මට ආරාධනා කළා. ඒ වගේම එතුමා මට ලොකු වැඩ කොටසක් බාර දුන්නා. පහුගිය කාලය තුල අපි කවුරුත් දන්නවා පෙට්‍රල් තිබ්බේ නැහැ, ඩීසල් තිබ්බේ නැහැ. ඒ වගේම සියලු දෙයකින්ම අඩුපාඩු වෙලා පෝලිං යුගයක් තිබ්බේ. නමුත් මෙතුමා මේ අවුරුදු දෙක තුල ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මේ අතර මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙකු සහ මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඊයේ අක්තපත්‍ර බහර දී තිබෙනවා. ඒ කොළඹ ජනාධිපති මන්දිරයේදී රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.